ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකක් දීර්ඝ කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ සීග්‍රේන් ව්‍යාප්ත වන ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැළඳුණු කොවිඩ් රෝගීන් වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඊයේ ලෙස වසා දැමීමේ අනතුරුව නව කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙලෙස ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොවිඩ් පරීක්ෂණ 52000ක් සිදු කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව මේ වන විට රට සඳහා දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශන පනවා ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොන් සිය දූරයෙන් ඉල්ලා සිටිනවා. ඒ ඔහු විසින් කොවිඩ් මර්ධනය කිරීම සඳහා පනවා තිබූ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහු මේ බව රට අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ මැක් හැන්කොන්ගේ ඉල්ලාස්වීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවයි. එරට හිටපු චාන්සල්වරයෙකු වූ සජිත් ජාවිත් නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ලස් ආසාදන තත්ත්වයන් ඉහළ යාම නිසා ඉන්දියාවද නව කොවිඩ් රැල්ලක අවදානමකට මුහුණ පා සිටිනවා. ඒ අනුව ඩෙල්ටා ප්ලස් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් අවශ්‍ය ප්‍රදේශවලට කඩිනමින් දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවත් ඉන්දිය සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් එරට දෛනික ආසාදිතයින් වාර්තා වීම පහළ යාම හේතුවෙන් නවදිල්ලිය ඇතුළු ප්‍රාන්ත කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දිය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ ඒ හේතුවෙන් නැවත වරක් ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය භයානක විය හැකි බවයි. මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගන්නා නව කොවිඩ් ආසාදිතයින්ගෙන් බහුතරයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බව රට විද්‍යාඥයින් පවසනවා. අප්‍රිකානු මහද්වීපයේ කොවිඩ් ආසාදිතයින් මෙන්ම මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.